ඇල වෙල්ලට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණාවක් තමයි කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ කියන කතන්දරය. අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට අපි මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්නවා. ඇත්තටම කියනවා නම් මට දැන් මෙන්න මේ වගේ කතාවක් තමයි ඔයත් එක්ක එකතු වෙලා කරන්නට පුළුවන් වෙන්නේ කියන කතාව අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක් එකතු කරගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි මට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් මේ ගැන මම මෙන්න මේ වගේ කාරණාවක් එකතු කරනවා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවක් ලබා ගන්නේ. දැන් මම මෙහෙම දෙයක් ගැන වාට මේ වෙලාවේදී සාකච්ඡා කරවන්නට සූදානමක් තියෙනවා කියන දේ ගැන කියන්න ඕනේ. ඔයා දන්නවද? ඇත්තටම කියනවා නම් වීරවර්ණ මුදලාලි දැන් නම් ශිවා එක්ක පුදුම තරහක් තමයි තියෙන්නේ. ඒ වගේම ශිවාගේ ජීවිතේ නැති කරගන්නකම්. ඇත්තටම මේ වෙලාවේ පොඩ්ඩක්වත් සතුටක් නැහැ කියලයි මේ වෙලාවේ රටම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ. කොහොමනත් ඔයා දන්නවද වීරවර්ණ මුදලාලි තමන්ගේ දුවට ගොඩක් ආදරෙයි. ඒක තමයි විශේෂම කතාවක් විදියට අපිට මතක් කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ. මම මෙහෙම කතාවක් කියන්නම්කෝ. ඒ කියන්නේ ඔය වීරවර්ණ මුදලාලිගේ ආදරේ හොඳින්ම පෙන්වන්නේ. ඇත්තටම සුදුමැණිකේ තමන්ගෙම ළඟ ඇස්මානෙන් එහාට මෙහාට යවන්නේ නැතුව තියාගෙන ඉන්න කටයුතු කරලා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් කොහොමනත් ඔයා මේ වෙලාවේදී මෙන්න මේ වගේ කතාවකට යනවා නම් මම කැමැත්තක් තියෙනවා. වීරවර්ණ මුදලාලි ඇත්තටම සුදුමැණිකේව පරිස්සම් කරන්න ගිහිපු විදිහේ තමයි ලොකු වැරද්දක් තියෙන්නේ කියන කතාව ගැන අපිට මේ වෙලාවේදී මතක් කරන්නට පුළුවන් කමකුත් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් අනිවාර්යෙන් කතා කරන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් කොහොමනත් ඔයා දන්නවද මම මෙහෙම කියන්නම්කෝ. ඇත්තටම සුදුමැණිකේට දරුවව ලැබුණට පස්සේ අනිවාර්යෙන් ශිවාට සමාව දෙන්න සිද්ධ වෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඒ සඳහා අනිවාර්යෙන්ම සුදුමැණිකේ තාත්තා ඇත්තටම සුදුමැණිකේ යලි වලව්වට බාර දීපු නිසා අනිවාර්යෙන් ශිවා මේ හැමතැනකින්ම පැනල යන්න තමයි හදන්නේ කියන දේ ඔන්න හිතන නිසා තමයි අද වීඩියෝ එක තුලින් මම කියන්නේ. ඉදිරියට ශිවාට සුදුමැණිකේව අයිති කරගන්න පුළුවන් වෙයි කියන කතාවකට මම මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ ඉදිරියට වීරවර්ණම සුදුමැණිකේව බබා ලැබීමෙන් පසුව ශිවාට සුදුමැණිකේව ලබා දෙන ආකාරය අපිට බලාපොරොත්තු විය හැකියි.